අවුවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සමටකලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ආධ්‍යාත්මික උත්සවයක් සහ ඉපැරණි සංස්කෘතික මංගල්‍යයක් වන දීපවාලී දිනය ආදයි නැනෝ නයිට්‍රජන් රාජා ගුවනින් ශ්‍රී ලංකාවට ඉන්දියාව සහ චීනය පොහොර නිසා ශ්‍රී ලංකාව සමග රාජතාන්ත්‍රික අර්බුදයක විජිත හේරත් කියයි වෙළඳ සංචාරක සහ අධ්‍යාපන ශාස්ත්‍ර නග සිටුවන්න ජනපති රාජ්‍යනායකින් සමග සාකච්ඡා තුන්ගේ ආධ්‍යාත්මික උත්සවයක් සහ ඉපැරණි සංස්කෘතික මංගල්‍යයක් වන දීපවාලී උත්සවය අදට යෙදී තිබෙනවා දීපාවලී අධර්මීය පරදවා ධර්මයේද අඳුර පරදවා ආලෝකයේද උදාවීම සංකේතවත් කරමින් සමරනු ලබන උත්සවයයි ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව දීපාවලී උත්සවය සමරනු ලබනවා දීපාවලී දිනයේ ලෙස සැලකෙන්නේ නරකාසුරන් නැමැති අසුරයා මරණයට පත් වූ දිනයයි ලෝවැසියන් පීඩාවෙන් මුදවා ගැනීම සඳහා විෂ්ණු දෙවියන් දියත් කළ සටන නිමවන්නේ නරකාසුරන් අසුරයා මරණයට පත් වීමත් සමගයි විෂ්ණු දෙවියන් සහ නරකාසුරන් අතර සටන අවසානයේ පරාජයට පත්ව මරණසන්නව සිටි නරකාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් කළ ඉල්ලීමකට අනුව හින්දු බැතිමතුන් දීපාවලිය සමරන බව හින්දු පුරාවෘත්තයන්හි සඳහන් ස්කොට්ලන්තයේ ග්ලාස්කෝහි කෝප් 26 සමරුවට සහභාගී වන ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා රාජ්‍යනායකින් සහ නියෝජිතින් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා විශේෂයෙන් වෙළඳ සංචාරක සහ අධ්‍යාපන ඇතුළු ශාස්ත්‍ර රැසක් සඳහා සහාය ලබා ගැනීමට මෙහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළඳ සංචාරක අධ්‍යාපන ඇතුළු ශාස්ත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් සමග සාකච්ඡා කර තිබෙනවා. එෙහිදී බහරෙන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය සලමන් බින් හමාඩ් අල් ඛලිෆා මහතා හමු වූ ජනාධිපතිවරයා ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණත්වයෙන් යුත් ශ්‍රී ලාංකිකයින්ට බහරෙන් රාජ්‍ය තුළ රැකියා අවස්ථා උදා කර ගැනීම ඇතුළු ශාස්ත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේ අතර ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා නේපාල අග්‍රාමාත්‍ය ශාහ බහදූර් දෙව්බා මහතා සමග සාකච්ඡා කළා. එෙහිදී දෙරට අතර සංචාරක සහ අධ්‍යාපන ශාස්ත්‍රවල ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා. මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව ග්ලාස්ගෝහි මර්චන්ට් මන්දිරයේදී සිදු වුණා. එදී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වෙළඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහාය වන බව පැට්‍රිෂියා මහත්මිය ජනාධිපතිවරයා සමග ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය නායකයින් රැසක් සමග සාකච්ඡා කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක ආර්ථික ඇතුළු ශාස්ත්‍ර රැසක නව අවස්ථා උදා කර ගැනීම පිළිබඳවද අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. යුගදනවි බලාගාරයේ සහ එල්එන්ජී ගැන දේශපාලන වේදිකාවේ ඇසුණු කතා තමංගේ දේශපාලන පටු අරමුණු වෙනුවෙන් පෙනී හිටින කණ්ඩායම තමයි සමහර වෘත්තීය සංගම් නායකයෝ කියලා අද ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි පැහැදිලිවම කියනවා මේ උත්සාහ ගන්න රට අස්ථාවර කරන්න. මොන විදියේ උපක්‍රම භාවිතා කරත් මේ වර්තමාන ආණ්ඩුව බිඳින්න කඩන්න මොන හේතුව නිසාවත් ඒ අවස්ථාව හම්බෙන්නේ නැහැ කියන එක පිළිබඳව අපි පැහැදිලිව මතක් කරනවා. අද මේ සිදුවෙන උද්ඝෝෂණවලින් අනාගතයේ තෙල් විදුලිය වරාය ආදී වෘත්තීය සමිති විසින් සිදු කරන්න බලාපොරොත්තු වෙන උද්ඝෝෂණවලින් ජනතාවට අනිවාර්යම පීඩා විඳින්න වෙනවා. අපි ඒ ගැන කනගාටු වෙනවා. හැබැයි එහි වගකීම දැරිය යුත්තේ වෘත්තීය සමිති නෙවෙයි මේ ජාතික දේපොළ විකුණන පරගැති ලිබරල් වාදී ආණ්ඩුව කියන එක අපි බොහොම පැහැදිලිව විදුලිවල මණ්ඩලයෙන් විදුලි ජනන කිරීමෙන් 105ක්වත් බලයක් කරවල පිටියේ බලාගාරයට නෑ. පිටකොන බලාගාරයේ රාජ්‍ය සාකොටසුත් එක්ක පුද්ගලික අංශය පටන් ගත්ත ආයතනය. ඒ ගිවිසුමේ තියෙන්නේ අපි 2035 වෙනකොට ඒ ලක්දනා බලාගාරයේ ලං රජයට අයිති වෙන්නේ. දැන් ඒක කොටස් 140ක් එක්කත් අවසානයේ අයිති වෙන්නේ රජයට. එනේන කාටවත් මේක විවෘතව කරන්න පුළුවන් කට අපි පොරොන්දුක් දීලා තියෙනවා ජාතික සම්පත් විකුණන්නේ නැහැ විකුණපු ඒවා අපේ පැත්තට අරන් ගන්න ඇරෙන්න අපි කටයුතු කරන්නේ නැහැ කියලා. ඒක නිසා කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුව බලයට පත් කරපු ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරනවා ඇරෙන්න මේ රටේ දේපොළ විකුණන රජයක් නෙමෙයි. අපි පහුගිය කාලේ MCC ගිවිසුම් වගේ ඒවා ආපස්සට හරවන්න කටයුතු කරපු ආණ්ඩුවක්. අපි ආණ්ඩුව ගත්තේ නැත්නම් අද ඔය එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ.
දෙසැම්බර් දක්වා පෞද්ගලික ව්‍යාපාරිකයින්ටද සහල් ආනයනයට අවසර දීමට රජයේ තීරණය කළ බව වෙළඳ මාධ්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. ඔහු පවසන්නේ ඉදිරියේදී සහල් මිල පහත වැටෙනු ඇති බවයි. එසේම අපවෙනි රටවලට බාණ්ඩ මිල ඉහළ යාම පාලනය කරන්නට හැකියාවක් නැති බවද ඔහු පෙන්වා දෙනවා. හැම රටේම බාණ්ඩ හිඟියක් ඇති වෙනවා. හිඟියත් සමග මිල විශාල ලෙස ඉහළ යනවා. ඒක ලංකාවගේ කුඩා ආර්ථිකයක් තියෙන රාජ්‍යයකට කිසිසේත් හසුරවන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. අනිකුත් නිෂ්පාදන හා අතරමැදි භාණ්ඩවල මිල ඉහළ නැගින විට ඒ ඉහළ යන මිලට ලබා ගන්නවා විනා ඒ මිල කෙරෙහි කේවල් කරන්ට හෝ බලපෑම් කරන්ට ශක්තියක් අපි වගේ කුඩා රටවල් වලට නැහැ. දිගින් දිගටම සහල් ආනයනය අඩු වෙන අතරතුර අපේ රටේ සහල් මිල පාලනය කරන්න දරපු උත්සාහයන් කඩා වැටිලා පරිභෝගිකයට අධික මිලක් ගෙවන්න සිද්ධ වීම නිසා කැබිනට් මණ්ඩලය අපිට තීන්දුවක් ලබා දුන්නා සහල් ආනයනය කරන්න ඉඩ දුන්නා. ඒ අනුව පළමු ආනයනික නාඩු සහල් තොගයේ මේ වන විට ලංකාව පුරාම සත්වස වෙළඳසැල් වලට බෙදාහැරලා තියෙනවා. ඒ සහල් එක පරිභෝගිකයෙකුට කිලෝ 5 බැගින් ලබා ගන්න පුළුවන්. අපි කීවේ රුපියල් 100ට වඩා අඩුවට සහල් ලබා දෙනවා කියලා. රුපියල් 99 මිලට ලංකාව පුරාම තියෙන සත්වස වෙළඳසැල් වලින් එක පරිභෝගිකයෙකුට කිලෝ 5 බැගින් නාඩු සහල් අපි අඛණ්ඩව සපයන්ට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ලැබෙන සහල් තොගත් එක්ක අනිකුත් සමූපකාර හා සුපිරි වෙළඳසැල් වලටත් මේ සහල් බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊයේ දිනේදී මුදල් ඇමතුමා තීරණයක් කරන් තියෙනවා මේ වෙළඳ පොලේ මිල කෙරෙහි දැනෙන බලපෑමක් ඇති කරන්න අනික් පුද්ගලිකාංශේ ව්‍යාපාරිකයන්ටත් සහල් ආනයනය කරන්න දෙසැම්බර් 31 වෙනකන් ඉඩ දීලා තියෙනවා. මේ තුලින් ඉදිරි සතිය දෙක තුල වෙළඳ පොලේ සහල් මිල පාරිභෝගිකයට දැරිය හැකි මට්ටමට රුපියල් 100ට වඩා පහළට එයි කියලා අපි විශ්වාස කරනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ මහබැංකු අධිපති දුරය බල රහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්පව කිරීමට අභියාචනා අධිකරණය නියෝග කළා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අත්අඩංගුවටගෙන විමර්ශන සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා. නඩු නිමිත්තක් ස්ථාපිත කිරීමට පෙත්සම්කරු අපොහසත් වී ඇති හේයින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවයි විනිසුරු මඩුල්ල සඳහන් කළේ. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කළා. තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන අටවනදා ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවීමට නියමිතයි. ඒ අනුව පෙත්සම සලකා බලන බව දන්වමින් වග උත්තරකරුවන් වෙත නොතීසි යැවීමටද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු පියවරගෙන තිබෙනවා. පෙත්සම්කාර සිරිල් ගාමිණී පියතුමා කියා සිටින්නේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තමන්ට අද පෙරවරු 9:30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුවත් කර තිබූ බවයි. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා කරන ලද පැමිණිල්ලකට අනුවයි ප්‍රකාශ සටහන් කර ගැනීමේ නනතුරුව තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්ව සිටින බව පෙන්වා දෙන සිරිල් ගාමිණී පියතුමා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි පෙන්වා දෙන්නේ. කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ හිමි සමාගමේ රජයේ සතු කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපීමේ ඒකාධිකාරය අදාළ ඇමරිකානු සමාගම් වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා සමගි ජනබලවේගී මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ මස 12 වනදා කැඳවෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නියම කළා. නැනෝ පොහොරරාජා අද ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට තල්ලු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. රජයේ පොහොර සම්බන්ධව ගත් ඔලමුට්ටල තීන්දුව නිසා අද චීනය සහ ඉන්දියාව සමග බරපතල අර්බුදයකට අප ගමන් කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. අපි දැක්කා තකහනේ ගිනුම් ආරම්භ කරලා පෞද්ගලික ගිනුම් විවෘත කරා. ඒකට රුපියල් කෝටි 29ක් එකපාරට හදිසියෙම දැම්මා. පහුගිය සිකුරාදා ගිනුම වහලා. ඒත් පුද්ගලික ගිනුමක් විවෘත කරේ කොහොමද? රජයේ සල්ලි කොහොමද පුද්ගලික ගිනුමකට ට්‍රාන්ස්ෆර් කරන්නේ? මේවා අයිතා ක්‍රමවේද?
කැබිනට් පත්‍රිකාවේ ඉතා පැහැදිලිව තියෙනවා කොමස පොහොර සමාගමත් එක්ක ඉන්දියානු සමාගම අස්සම් කරන ගිවිසුමක් අනුව තමයි මේ දේවල් සිද්ධ වෙන්න ඕනේ කියලා. ඒත් එහෙම නැතුව 18 වෙනිදා එකපාරට හදිසියෙන් කෝටි ගණන් සල්ලි නැනෝ පොහොර ගෙන්නන සමාගමට යවනවා. නැනෝ පොහොර ලීටර් 21 ලක්ෂයක් කැබිනට් පත්‍රිකාව අනුව ගෙන්නන්න නියමිතව තියෙනවා. ඒ සඳහා යන වියදම කැබිනට් පත්‍රිකාවෙම තියෙන්නේ ඩොලර් 5 කෝටි 29 ලක්ෂ 12500ක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් ආසන්න වශයෙන් ඩොලර් එකක් අද රුපියල් 230.35යි. රුපියල් කෝටි 1200ක්. ඉතින් මේ සහ විශාල මුදලක් අපිට අහිමි වෙනවා. මේ ගණදුනුව පිටිපස්සෙත් පැහැදිලිවම ආයතන සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ආණ්ඩුව ගන්න මේ දේශපාලන තකතිරු තීන්දුවෙන් රාජ්‍යතාන්ත්‍රික ගැටලුකුත් නිර්මාණය වෙලා තියෙනවා. චීනෙන් කාබනික පොහොර සඳහා ගෙන්නන තීන්දුව අරගෙන කුින්දාව සමාගමෙන් මෙට්‍රික් ටොන් 90000ක් ගෙන්න තීන්දුව ගත්තා. ඒකේ අර්වීනියා සහ බැසිලස් තීරණෙක් කියන නිසා ඒක අතරමඟ නතර වුණා. නතර වෙච්ච ගමන් ආණ්ඩුව ඉන්දියාවෙන් නැනෝ රජා ගෙන්නන තීරණය කරා. ඒතර මොකද්ද මේ කරේ? චීනෙන් ගේන එක නවත්තලා හිටපු ගමන් ඉන්දියාවෙන් ගෙන්න පටන් ගත්තා. ඒතර චීනට ගේන්න ගියා. කවුරුත් දන්නවා ලෝක භූදේශපාලනයේ තුල ඉන්දියාව සහ චීනය වෙලන් තරඟයක ඉන්නේ. ඒතර චීනයක නවත්තලා ඔයලගේ බඩු සෞත්වය අපි ගන්න නැහැ කියලා එහෙට කියලා ඉන්දියාව වට්ටික් ගත්ත ගමන් චීන නිවැරදිව නිකුත් කරනවා. රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් තර්ජනයක් අපිට එල්ල වුණා. තාම මේ තර්ජනේ පහව ගිහිල්ලා නැහැ. ආණ්ඩුව හරියට කල්පනා කරා නම් ඉතින් ඔල මොට්ටල ආණ්ඩුවට මේක තේරෙන්න එපා. මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පියවර ගත්තා. එම පත් කිරීමට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිය විරෝධය පළ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ව කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පත් කරනු ලැබුවා. උන්වහන්සේ සමස්ත ලංකා එක්සත් හෙදල නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයායි. මෙම පත් කිරීමට විරෝධය පළ කරන මහා ශිෂ්‍ය සංගමයේ පවසන්නේ කුලපති දුරය අතිශය ගෞරවනීය තනතුරක් බවයි. ඕනෑම විශ්වවිද්‍යාලයක උත්තරීතරම තනතුර කුලපති දුරේ බව පෙන්වා දෙන මහා ශිෂ්‍ය සංගමය මෙම පත් කිරීමට සිය විරෝධය පළ කර තිබෙනවා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට දුන් කුලපති ධූරය උදෙක් දේශපාලන පත්වීමක් ලෙස දකින බව මහා ශිෂ්‍ය සංගමය පවසනවා. මෙම පත්කිරීම හරහා විශ්වවිද්‍යාල ගෞරවය හැලුවට ලක්වන බවද මහා ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන්. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.